පදනමක් නැහිත සතුව කරුණු අන්තර්ගත විශ්වාසභංග යෝජනාවකින් බලාපොරොත්තු වුණේ විවාදයක් අරගෙන ඒ විවාදය ගරු ඇමතිතුමා එල්ල කිරීම හෝ ආණ්ඩුව දේශපාලන වශයෙන් අර්බුදයකට පරිවර්තනය කරන්න පුළුවන් කියන බොළඳ මිත්‍යාව පිළිබඳ පිටිපස ගමන් කිරීමයි. ඒ නිසා ඔබලාගේ බංකොලොත් විශ්වාසභංග යෝජනාව අද සවස ප්‍රතික්ෂේප කරමින් ගරු ඇමතිතුමා කරේ ඇති විශ්වාසය අපි තහවුරු කරන බව සඳහන් කරමින් මම අවසන් කරනවා. පදනමක් නැති යෝජනාවක් නම් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක් තෙල් මිල නැංගූ ඇමති උදේ අස්විය යුතුයි කියලා කියන්නේ එහෙමනම් ඒ මන්ත්‍රීවරයාත් පදනමක් නැති මෙම ක්‍රියාවට තමයි ඉල්ලාස් වෙන්න කියලා තියෙන්නේ උදේගම්මන්පිල මැතිතුමාට. සාමාන්‍ය රජයක වගකීම කුමන තත්වයක් යටතේ වුවත් කතානායකතුමනි ජනතාව ජීවත් කරවි. ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට වැඩ කිරීම තමයි රජයක වගකීම. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රජයක් පිළි අරගෙන තියෙනවායි රජය අසාර්ථකයි කියලා. රටේ ජනතාවට තුන් වේලක් කන්න බෑ කියලා මුදල් ඇමතිවරයා කියනවනම් ඒ රටේ ජනතාව හාල් කිලෝ එකක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා කියනවා රජයේ පිළි අරන් තියෙනවා මේ රජය අසාර්ථකයි කියලා. අපේ රටේ ජනතාව මේ අවස්ථාවේදී කබලෙන් ලිපට වැටලා තියෙනවා. හාල් කිලෝ එකක් රටේ රජය කියනවා ගැසට් කරලා තියෙන්නේ රුපියල් 95යි 100ට අඩුයි. දැන් හාල් කිලෝ එකක් රුපියල් 120යි 130යි. එබැවින් සීනි කිලෝ එකක් රුපියල් 85යි ගැසට් කරලා තියෙන්නේ. හැබැයි සාමාන්‍ය සීනි කිලෝ එකක් රුපියල් 120 130යි. 17 එකක් රුපියල් 150 තිබෙච්ච 17 දැන් රුපියල් 350යි. දැන් පසුගිය 2020 වසරේ අප්‍රේල් මාසේ ඉන්ධන මිල රුපියල් 19ට අඩු වුණා කටු කතානායකතුමනි. ලෝකේ රටවල් වල ඉන්ධන නිකන් දුන්නා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කිව්වා ඉන්ධන නිකන් ගහගෙන යන්න. මොකද ඒගොල්ලන්ට තැම්පත් කරන්න ගබඩා ගන්න ගබඩා පාසුකම් මදි ඒක නිසා නිකන් ගහගෙන යන්න කියලා නිකන් දුන්නා. හැබැයි ලංකාවට අපි ගෙනාව අවසාන අප්‍රේල් මාසේ ගෙනල්ලා තියෙන ඩොලර් 19ට ගෙනාපුවාම රුපියල් 23යි සාමාන්‍ය 23යි 24යි එක ලීටරයක් වෙන්නේ. නමුත් 134ට දුන්නා. ඒ සම්පූර්ණ ලාභය රජය ගත්තා. ඒ රජය ගත්ත ලාභය කොහොද දීවරයට ලබා දෙනවද? දීවරයට දෙනවද ඉන්ධන සහන ආධාරයක්? මේ දුප්පත් මිනිසුන්ට භූමි තෙල් සහන ආධාරයක් දෙනවද? ඉතින් ඒ කිසි දෙයක් කරන්නේ නැතුව හිතක් පපුවක් නැතුව ආණ්ඩුවක් විදියට මේ කටයුතු කරන්නේ කුමක්ද?